Guten Morgen. මම ඔයාලට අද පෙන්වන්නම් ස්විස්තරලන්තයේ බස් හෝල්ට් කොහොමද කියලා. මෙතන තමයි බස් හෝල්ට් එක තියෙන්නේ. මෙතන ලස්සනට මල් වවලක් තියෙනවා. අපි ගිහින් බලමු බස් හෝල්ට් එක කොහොමද කියලා. මෙතන බස් දෙකයි බස් රූට් දෙකයි එන්නේ. නමුත් මේ බස් හෝල්ට් එක බලමු කොහොමද එතන ෆැසිලිටි එක කියලා. बस ओल्ट बस देखा रूट देह का बस मैं तो मैं बस ओल्ट का तीनों डस्टबिन ने का केक क्लीन मेल बॉक्स का तीन बस रूट वेलाव एटी का तीन वाला पेन मैं टॉयलेट देखा तीन मेक अभी यंग जेंट्स का මේ ජෙන්ස් එක මේ තමයි බස් හෝල්ට් එකේ තියෙන ටොයිලට් එක. සිංක් එකක් තියෙනවා අත හොද ගන්න එහෙම පුළුවන්. මේ තමයි ටොයිලට් එක. අහ් දොර වැහුවා. මෙතන තව කෙනෙකුට පිපි දාන්න මුත්‍රා කරන්න පුළුවන්. එතන මේ පැත්තේ කොමඩ් එක තියෙනවා. ඊට අමතරව වින්ටර් එකට හීටර් එකකුත් වැඩ කරනවා මෙතන. ब्रश टॉयलेट पेपर्स तीन मैं तमाइ बस ओल्ट तीन टॉयलेट का ओके मैं तना वाड़ी वेल इन पुलवा बस के ना मैं तब बस ओल्ट का इतना मेल बॉक्स का तीन ग्लास वोलिंग हदल तीन वाड़ी वेन एल्युमिनियम वोलिंग तीन ओ डस्टबिन का तीन डस्टबिन कावट कुन दालने कौर मैं तमाइ तब बस ओल्ट पारे अनीपत्तीन अनी बस ओल्ट इतना क्लीन මේ තමයි ඒ ස්ට්‍රාසන් බාන් කියන කෝච්චිය. ඒ කියන්නේ පාර යන කෝච්චියක් මේක. සාමාන්‍ය ට්‍රේන් එකට වඩා පොඩ්ඩක් පීල්ල පොඩි. මේ ට්‍රේන් එක තමයි මේ හෝල්ට් එකට ආවේ. මේ පැත්තේ පාරේ ට්‍රැක්ස් දෙක තියෙනවා. එහා පැත්තේ රේල් පීලි තියෙනවා. මේ තමයි ස්ට්‍රාසන් බාන් කියන පාර යන කෝච්චිය. करंट तम ये कोचि प्रधान नगर किट्टुगल तम मे पारायण कोचि हदल මෙතන ইনফরমේෂන් බෝඩ් එකක් තියෙනවා ළඟම තියෙන සුපර් මාකට් එක මොකක්ද ඔව් ෆිට්නස් මොකක්ද ෆිට්නස් සෙන්ටර් එක ඒ වගේ මෙතන මේ අවට තියෙන ইনফরমේෂන්ස් ටිකක් තමයි මේ දීලා තියෙන්නේ මේ බස් වෝල්ට් එකේ කෙනෙකුට හොයා ගන්න ලේසියට මේ තියෙන තව හෝල්ට් එකක් මෙතන ආපු කෙනෙකුට බයිසිකල් එක දාගෙන යන්න තමයි මෙතන හදලා තියෙන්නේ මෙතන වාඩි වෙලා ඉන්න පුළුවන් බස් එක යනකම් ට්‍රේන් එක ස්ට්‍රාසන් බාන් කියලා කියන්නේ කරන පාර යන ට්‍රේන් එකක් කැෆේ මැෂින් එක තියෙනවා
මේ තමයි තව හෝල් එකක්. කෙනෙකුට මේ බයිසිකලෙන් ඇවිල්ලා බයික් එක මෙතන දාලා තමන්ගේ යන්න ඕන තැනට ගිහිල්ලා ඇවිල්ලා බයිසිකල් එක අරගෙන අපහු යන්න පුළුවන්. මේල් බොක්ස් එකක් උත් තියෙනවා. මේ තියෙන්නේ තවත් බස් හෝල්ට් එකක්. මෙතන ඒ බස් හෝල්ට් එක ලස්සන වෙන්න මල් වවල තියෙනවා. ඔයාලට පේන ඇති ගල් දාලා ලස්සනට මල් වවල තියෙනවා. මේ තමයි තව බස් හෝල්ට් එකක්. මෙතන බස් හෝල්ට් එක වුණාට ඒ කට්ටිය කැබින් එකක් ගහලා නැහැ ඉන්න. මොකද මේ ගස් ගහ තමයි මෙතන බස් හෝල්ට් එක. මේ ගහ තමයි බස් හෝල්ට් එකට යූස් කරලා තියෙන්නේ හෙවනට. ඔයාලට පේන ඇති මේ හෙවන තියෙනවා. ඒක නිසා ඒ කට්ටිය කැබින් එකක් ගහලා වෙන් කළා නෑ ඒ බස් සෝල්ට් එකක් විදියට. මෙතන තමයි මේ ගහ යට හෙවන තමයි යූස් කරලා තියෙන්නේ. ස්විස්තරලන්ත ජාතිකයේ ගොඩක් ගහකොළට ආදරේ එහෙම ජාතියක්. ඉතින් ඒ කට්ටිය එතන කවර් කළා නෑ ගස් වලට. ගස් වලින් තමයි මේ හෝල්ට් එක හදලා දීලා තියෙන්නේ. ලස්සනට මල් වවල තියෙනවා මේ බස් සෝල්ට් එක දෙපැත්තේ. ඩස්ට්බින් එකේ කවුරුවත් කුණු දාලා නෑ වටපිටාවේ. මේ තමයි ඒ බස් වලට. මේ තියෙන තව බස් හෝල්ට් එකක්. මෙතන මේ ලාස්ට් හෝල්ට් එක. මෙතනත් ලස්සනට මල් වවල තියෙනවා. මෙතන ඒ කියන්නේ ක්ලයිමේට් එකේ අනුව මෙතන මල් වෙනස් කරනවා. මම දැකලා තියෙනවා මාස් එකහමාරෙන් එකහමාරට වගේ මෙතන වැස්සම මේ මල් කැත වෙලා යනවා. ඒව ගලවලා අපහු ඉන්දනවා. මේ නගර සභාවෙන් ගොඩාක් මේන්ටේන් කරනවා මේ නගරයේ. මේ අපි ඉන්න මම ඉන්න ගමමේ මේ ලස්සනට මල් වවලා තියෙනවා. මේ තමයි බස් හෝල්ට් එක. මෙතන බස් හෝල්ට් දෙකක් වෙනවා. ඔව් මෙතනත් තියෙන ඇති කට්ටිය නැචුරල් දේවල් තමයි යූස් කරලා තියෙන. වාඩි වෙන්න ලී වලින් තමයි වාඩි වෙන ඒවත් හදලා තියෙන්නේ. මෙතන ඩස්ට්බින් එක තියෙනවා. ඒක ක්ලීන් එකට තියෙනවා. කෙනෙකුට මෙතන ඕන වෙලාවක ආවයින් පස්සේ ටිකට් ගන්න පුළුවන් ඕනම තැනකට යන්න. මේකෙන් වහලටත් ලී යූස් කරලා තියෙන. මේ කට්ටිය ස්වාභාවික සම්පත් ගොඩක් යූස් කරනවා. ඒ කියන්නේ ලී වලින් ගොඩාක් ප්‍රයෝජන ගන්නවා. මම ඒක කලින් වීඩියෝස් වල පෙන්නලා ඇති. ගස් කපනවා වගේම ගස් හිටවනවා. මොකද ලී වලින් තමයි ගොඩක් නිර්මාණ කරලා තියෙන්නේ. මෙතන ඉන්ෆර්මේෂන්ස් තියෙනවා. බස් වෙලාව ඒව මේවා. මේ තමයි ඒ බස් හෝල්ට් එක. ඊට අමතරව මෙතනත් එහා පැත්තේ කට්ටිය හදලා දීලා තියෙනවා බයිසිකලේ පාක් කරලා බස් එක අරගෙන යන්න කොහෙට. මෙතන බයිසිකල් පාක් කරන්න ඒ විදිහට හදලා දීලා තියෙනවා. මෙතන බයිසිකල් එක පාක් කරලා ගමන ගිහිල්ලා ඇවිල්ලා යන්න පුළුවන්. එතනත් ලස්සනට පොඩ්ඩක් මල් බවල තියෙනවා. ඔව් මේ සිගරට් බීලා දාන්න තමයි මේ පුංචි ඩස්ට්බින් එක හදලා තියෙන්නේ සිගරට් බොන අයට. මේ තමයි ඒ බස් හෝල්ට් එක. ඔව් මේ එතන පාර. මේ කට්ටිය රෝස මල් ලස්සනට වවල කරලා තියෙනවා පාරේ. පාර ලස්සනට තියාගන්න අර ඒ ස්පේසස් වල ලස්සනට මල් තමයි වවන්නේ. මෙහි පාරවල් ගොඩක් ලස්සනයි. මේ හැම තැනම මල් වවනවා මෙහි පාර. මේ තියන්නේ බල්ලොන්ගේ ජරාව දාන ඩස්ට්බින් එක. මේ බෑග් එකෙන් බල්ල ජරා කරාම ඒ බෑග් එක අරගෙන බෑග් එකෙන් ඒ ජරාව බිම ජරා කරනව බල්ල බෑග් එකෙන් අරගෙන කට ගැට ගහලා මේකට දාන්න ඕන. පාරේ කොහේ හරි බල්ල ජරා කරොත් අරගෙන මේකට දාන්න ඕන. ඔහේ නිකන් අතාරින්න බෑ.
තව බස් වෝල්ට් එකක් මෙතන ඔව් ඩස්බින් එක මෙතන කුණු කවුරුවත් එළිය දාලා නැහැ මේල් බොක්ස් එක තියෙනවා මෙතන ගෙමයින්ඩ බිබ්ලියෝතෙක් කියන්නේ කියන්නේ මෙහි නගර සභාවේ ලයිබ්‍රරි එකෙන් තමයි මේක දාලා තියෙන්නේ ඉන්ෆෝමේෂන්ස් තියෙනවා එකක ප්‍රෝග්‍රෑම්ස් වල මෙතනත් ඔයාලට පේනවා ඇති එක මෙතන ටිකට් මැෂින් එක තියෙනවා ඕනම් වෙලාවක ඇවිල්ලා ඕනම තැනකට ටිකට් එකක් අරගෙන යන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ මේ තමයි තව බස් වෝල්ට් එකක් ඔව් මෙතන බස් එන ටයිම් එක දාලා තියෙනවා ඔව් එහෙනම් auf Wiedersehen. Tschüss.